සුභාවිත ගීතේ ගීය පද සාහිත්‍යයේ රස හර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය. ගී හර සරණිය. සෝමපාල රත්නායකයන් නිර්මාණය කළ චිත්‍රපටි සංගීතය හා චිත්‍රපට පසුබිම් ගී රාශියක් තිබෙනවා. ඒ අතරින් මේ ගීතය ඉතාම ජනප්‍රියයි. මේ ගීතය මා හිතන්නේ හැමදාටමත් ජනප්‍රිය ගීතයක්. වාණිජ චිත්‍රපටියකට තැනූ ගීයක් වුණත් මේ ගීයේ පද හා ගායනය අභිභවා යන්නට, සංගීත තනුව නිර්මාණය කරන්නට සෝමපාල රත්නායකයන් සමත් වෙලා තිබෙනවා. රජදරුවෝ චිත්‍රපටියේ තමයි මේ ගීතය අපට මුලින්ම ඇසුනේ. දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ අම්මා පෙව් කිරි කඳුලන් මෙලොව මෙතරම් හැදවුනේ හැදවෙවි රස පිරිතිරි රටක් නලවනසේ. චිත්‍රපටියේ ජවනිකාවන් වලට අනුව මේ එක් පුතෙක් තමන්ව හදාවඩාගත්තු මව සේපත් කරමින් කරන ගායනාවක් හැටියටයි මේ ගීතය ඉදිරිපත් වෙන්නේ. එක්තරා ප්‍රසංගයක ඔහු ළමා වියේදී තමාට අහිමි වුණු මාතෘ ප්‍රේමය සිහිපත් කරමින් ඉතා දුක්ඛිත ලෙස මේ ගීතය ගායනා කරනවා. ඔහුට බොහෝ කලකින් නොදුටු තමන්ගේ මෑණියන්, ළමා කාලයේදී තමාව දුක් විඳින් හදා වඩාගත් මෑණියන් සිහිපත් වෙනවා. ඕ මලුවේ දික් ඔබ හඬුවා ඔබගේම දරුවන් රජිඳුන් කරන්නට හඬුවාය සිහිනෙන් පවා හැඩ වෙවි රස පිරිතිරි රටක් නලවනසේ. සැමියා අහිමිව දරුවන් සමග තනි වූ මවක් ඒ දරුවන් හදාවඩා ගන්නට විඳි දුක මේ පදවල ලියවි තිබෙනවා. ඒ පදවල ප්‍රබල අනුප්‍රාසයකුත් තිබෙනවා. හිරු රැස් නැහැවෙන හිමිදිරියේ කියන පදවල අනුප්‍රාසය තියෙනවා. රහසින් රහසින් ඔබ හැඬුවා කියන තැන රහසින් යන වචනේ නැවත නැවත යෙදෙමින් අනුප්‍රාසයක් දනවනවා. ඒ වගේම පුරහඳ පායන පුන් පොහදා කියන කොටසේ ප අක්ෂරය නැවත නැවත යෙදීමෙන් අනුත්ප්‍රාසය ජනනය වෙනවා. ඒ සියල්ලටම වඩා අම්මා කෙනෙක් දරුවන්ව ආදරෙන් හැදූ වැඩූ හැටි, හිරු රැස් නැහැවෙන හිමිදිරියේ රහසින් ඔබ හැඬුවා, තමන්ගේ දුක තනිවම දරාගෙන දරුවන් ලොකු මහත් කරනවා, පුරහඳ පායන පුන් පොහදා බෝමළුවේ ඉඳත් ඔබ හැඬුවා, ඒ කියන්නේ ඇය ආගමනුකූල ජීවිතයක් ගත කරමින් සැමියාගෙන් අහිමි වූ ජීවිතය තනියම විඳගනිමින් දරුවන් ලොකු මහත් කරන්නට දුක් විඳි බව, ඒ දුක මේ දරුවා වටහාගත් බව මේ වචන තුළ තිබෙනවා. ඔබගේම දරුවන් රජුන් කරන්නට ඇය සිහින මැවූ ආකාරය, හැඬු ආකාරය මේ දරුවා සිහිපත් කරන බව මේ වචන තුලින් කියවෙනවා. ජීවන ගමනේ සෝගිනිවන දෙනුවන් දෙනුවන් එක්තිරවා
අත්කල් වෙලාගම් සැකදේවි සුරසුන් පවා ඇඩදෙවි රස පිරිතිරි රටක් නලවනසේ තමන්ගේ මව ඇගේ තරුණ කාලයේදී තමන්ගේ තරුණ සැමියා සමග ගෙවූ සුන්දර විවාහ ජීවිතය මේ ගී ගයන යෞවන පුතා මතකයෙන් ඉදිරිපත් කරනවා මේ විදිහට. විහඟුන් ගී දෙන යෞවනයේ කුරුල්ලන්ගේ නාද ප්‍රිය කරන ඒ තරුණ ජීවිතේ, කුරුල්ලන් වගේ ගෙවන තරුණ ජීවිතේ ආදර පාරමිතාවක් පුරමින් මව සහ පියා එක් වෙනවා. ජීවන ගමනේ ශෝක ගින්න නිවන දෙනුවන් ඇස් දෙකක් එකට එකතු වෙනවා. ඒ මව්පියන්ගේ ප්‍රේමය පුංචි කාලේ අත්විඳි දරුවා අද තරුණයෙකු ලෙස අහිමි වූ මව ගැන සිහි කරමින් අද දුකටපත් වෙනවා. සැබෑ වූ ප්‍රේමයෙන් අත්වැල් බැඳගත් ඒ මව ඒ පියා ඔහු සිහිපත් කරනවා. මේ ගී කොටසෙත් මා අර කලින් කීවා වගේම ප්‍රබල අනුප්‍රාස ජනක පද ඇතුළත් කර තිබෙන එක විශේෂයි. අම්මේ මදි අපිටින් කෙරුවා ඉන්නා තැනක ඉඳ පුතා කියා මට අමතන්න එන්නම් සොයා. බිලිඳු වියේදී අම්මා පෙව් කිරි කඳුලයි මේ යෞවන වියේ සිටින දරුවා අද සිහිපත් කරන්නේ. අද ඒ මව ඔහු අසල නැහැ. ඒ නිසා ඔහුට ඒ කිරිවල ණය ගෙවන්නට වරම් නැහැ. ඒ නිසයි ඉන්නා තැනක සිට පුතා කියා අමතන්නේ ඔහු අයදින්නේ. මේ ගේයපද එතරම් ප්‍රශස්ත නැතයි කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් මේ වචන තුල තියෙන ශබ්ද රසය හා අර්ධ රසය ප්‍රබල බවයි මා නම් හිතන්නේ. බහුතර ජනතාවකගේ හද බැඳ ගන්නට සමත්තුණු පදවැලක් වීමම මා බෙහෙවින් අගය කරනවා මේ ගේයපද සංරචනයේ. සෝමපාල ලීලානන්දයන්ගේ මේ මියුරු පදවැල, මේ භාවපූර්ණ පදවැල. සෝමපාල රත්නායකයන් ඔහුගේ අමයුරු මියුරු තනුවෙන් මේ පදවැල හැඩ කරනවා. චිත්‍රපටයේ රූප රාමුවලටත් ගැළපෙන ලෙස ඔහු මේ පදවැලට විවිධ තැන්වලදී විවිධ සංගීත නාදයන් ලබා දෙමින් කරන දායකත්වය සැබවින්ම ප්‍රශංසනීයයි. ඔහුගේ මේ නිර්මාණය මා හිතන විදිහට තවත් පරම්පරා ගණනක් යනතුරු ඒ ජනප්‍රියත්වෙම පවතී. ඒ ගැන හිතනකොට සෝමපාල රත්නායකයන්ගේ වියෝව මොනතරම් පාඩුවක් දැයි නැවත නැවතත් හිතන එක නම් වළක්වන්නට බැහැ. ඔහු අප අතර අනාගතයේ නැතත් අපි මේ නිර්මාණ තුළින් ඔහු අප අතර ජීවත් කරවා ගනිමු කියලයි මට ඔබට කියන්නට තියෙන්නේ. ගායක ආනන්ද මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. එච්.ආර්. ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, ධර්මදාස වල්පොල වගේ ජනහද දිනාගත් පොදුජනයාගේ ගායක පරපුරේ අන්තිම පුරුකයි ග්‍රේෂන්ගේ ඒ මියුරු හඬ අප අතර සදාකාලිකවම රැඳේවි. ග්‍රේෂන්ටත් සෝමපාල රත්නායකයන්ටත් උපහාර කරමින් අපි මේ නිර්මාණය යලිත් මුලසිට ආස්වාද කරමු. අම්මා පෙව් කිරි කඳුලෙන්
මෙලොවම තරම් හැදවුනේ ඉලිඳුනේ දරුවනේ මගේ පැනෙතින් රජ මැදුරේ අම්මා දෙව්කිරි කඳුලෙන් මෙලොවම තරම් හැදවුනේ හැඩවෙවි රස පිරිතිරි රටක් නලවනතේ හිමිදිලියේ හෝ රහතින් රහතින් ඔබ හැඬුවා පුරහඳ පායන කුන් පොහොදා ඕමලුවේ දිස් ඔබ හැඬුවා ඔබගේම දරුවන් රජිඳුන් කරන්නට හැඬුවාය සිහිනෙන් පවා හැඩවෙවි රස පිරිතිරි රටක් නලවනතේ සරණිය. අද සුපුරුදු පරිදි ගීහර සරණිය වැඩසටහන ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. නිෂ්පාදනය දිල්කා විමර්ශනී හඳුවලා.